තාත රටරස් ආවට යන්නම ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහු නොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. පහුගිය දවස්වල පාම් පිටි රුපියල් 16කින් වැඩි කරා. මතකයි පාම් පිටි කිලෝ රුපියල් 16කින් වැඩි කරා. මම ඕක බොහොම පැහැදිලිවම කිව්වා ඒ යෝජනාව ගෙනාපු වෙලාවේ අපේ පාර්ලිමේන්තුවේ. කීප වතාවක්ම කිව්වා. මොකද කළේ? ගිය ජූනි 14 වෙනිදා ආණ්ඩුව ගැසට්ටුවක් ගැහුවා පාම් පිටි රටට ගෙනේම තහනම් කියලා. ඒ කියන්නේ තිරිඟු පිටි. හැබැයි තිරිඟු ඇට රටට ගෙනෙන්න පුළුවන් කියලා කිව්වා. ලංකාවේ තිරිඟු පිටි වලින් 80%ක් නිෂ්පාදනය වෙන්නේ තිරිඟු ඇට අඹරලා. ඒ කරන්නේ සමාගම් දෙක. එතකොට අපි අහුවා මේ සමාගම් දෙකට 80%ක් ඇට ගේන්න ඉඩ දුන්නම අනෙක් 20% විතරක් නවත්තලා පුළුවන්ද? මොකද්ද මේකේ පරමාර්ථය? නෑ මේ දවස්වල ගොයම් කපනවා. ගොයම් කපනකොට ඒ වී ගොවියගේ ඒ යන වී මිල බහැලා ඒක නක් ගන්න ඕන කියලා කිව්වා. ඒකට අපිට සිද්ධ වෙනකොට පාම් පිටි වලට බද්දක් ගහන අන්නේ බද්ද දැන් රුපියල් 16 ගන්න ගහලා තියෙනවා. මොකක් තත්ත්වේ? මම අහුවා ගිය අගෝස්තු 11 මම තාවකාලික සභාපති හැටියට පත් කළාම මුදල් කාර්ක සභාවේ කොච්චර තොග තියනවද කියලා. ටන් 269,000ක් ගබඩාවල තිබුණා. ටන්. එතකොට රුපියල් 16 ගන්න දැන් ලාභය කොච්චරද? දන්නවද? කෝටි 4,300ක් මේ කම්පැනි දෙකට ලාභය හැටියට ගිහිල්ලා තියෙනවා මිත්‍රෝ. අද Sunday Times පුවත්පත වාර්තා කළා. ඕක මම කෙලින්ම කිව්වා. ඉතින් මෙහෙම ජාවාරම් කරන්න ඉඩ දීලා පුළුවන්ද? මතකයි අර කිර ප්‍රසිද්ධ සීනි ජාවාරම්. සීනි ජාවාරමේ දඩය තාම අය කරගෙන නැහැ. ඒක කෝටි 1600කේ දඩේ තාම අය කරගෙන නැහැ. ඒක එහෙම දින අවුරුදු දෙකක්. ඒ සීනි ජාවාරම් කරපු කොහොම නිදැල්ල ඉන්නවා. මම බොහෝ වගකීමෙන් කියනවා අපේ සමහර විපක්ෂයේ නායක කාර්යාලීන්ට ඉහළ මහල්වල ඒ අවශ්‍ය පහසුකම් ඔය සීනි ජාවාරම්කාරෝ සපයලා දෙනවා. කතා කරන්න බෑ. ඔය සමහර අපේ විප්ලවකාරයෝ සමහරු ගැන කතා කරන්නේ නැහැ නේද? බැංකු පොලුකාරයෝ ගැන කතා කරන්නේ නැහැ. ආදායම් බදු පොලුකාරයෝ ගැන කතා කරන්නේ නැහැ. කැසිනෝ පොලුකාරයෝ ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ගජ මිතුරෝ මේ චවුර වලල්ලගෙන කොට ඒ චවුර වලල්ලේම කොටස්. මේක වෙනස් කරන්නම ඕනා මිත්‍රෝනි. මේක වෙනස් කරන්න නම් රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වෘත්තීය මට්ටමේ මෙහෙයුමක් රටට අත්‍යවශ්‍යයි. මම දැන් මේ ඉන්න ගමනුත් අපේ මාධ්‍ය වේදිකාවේ කී කියාවේ